ya මේ වසර 70 30 මෙරට මේ දූෂිත තත්ත්වයට ඇදලා දාපු මේ දූෂිතයන් රැළක් තමයි අද මේ සියලු කඳුර වල ඉන්නේ ඒ නිසා ජනතාව අතරට උන්ට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා ඒකත් එක්ක ජාතික ජනබලයේ අපි මාලිමාවේ අපි ඉතාමත් ශක්තිමත් විදිහට අවින් තිබෙනවා අපේ දිස්ත්‍රික්කේ ගත්තොත් ශක්තිමත් 22 දෙනෙකුගේ කණ්ඩායමක් අපේ අමාත්‍ය විජිත හේරත් සහෝදරගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා ඉතින් ඒ නිසා අපිට අභියෝගයක් ඇත්තෙම නැහැ Oh, මේ පාර ගිය පාර වගේම අද උදෑසන සිට අද දවසේ තැපැල් ඡන්ද පාවිච්චි කරන ලද පොලිසිය හමුදාවත් ඇතුළු ඒ වගේම මැතිවරණ කාර්යාලවල අය අපිට තොරතුරු ලබා දෙමින් තිබෙනවා ඉහළ මැතිවරණ ඉහළ තැපැල් ඡන්ද ප්‍රමාණයක් මෙවරත් ජාතික ජනබලවේගයට පාවිච්චි කරලා තිබෙනවා පසුගිය වතාවටත් වඩා CCTV කැමරා සඳහා රිවයිනේ ප්‍රමුඛතම නාමය සරසි CCTV අම්බලංගුඩ මහනුවර මීගමුව Memai kisi setma api kiela nae padi bedi karna bae kiela pasugia angga haru ada pautan lada amate mandala tirana danun dimi madi hamuidit wijderat saudari aita amat pehadi do prakasha kela idiri aeveng praje sewe ke wetu pedi karna kati itu karna iwa game jana di peti anggo di sana ke saudari at pasugia dawas kipe ati sema pehadi li kera idiri aeveng අනිවාර්ය ලෙසම රාජ්‍ය සේවක වැටුප් පැඩි වෙන බවට. නමුත් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට විහිළු සපයමින් තිබෙනවා. පසුගිය ජූලි 8 9 මේ රටේ රාජ්‍ය සේවක වැඩ වර්ජන කරමින් ඒ වගේම උද්ඝෝෂණ කරමින් අරගල කරමින් වැටුප් පැඩිමින් ඉල්ලද්දී රනිල් වික්‍රමසිංහ ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් කිව්වේ වැටුප් පැඩි කරන්න නම් වැඩ බද්ද වැඩි කරන්න ඕන කියලා තමයි උන්ගේ පැත්තෙන් කිව්වේ. එහෙම කියපු රනිල් බොරු කැබිනට් තීරණ පෙන්වමින් මුදල් වෙන් කරන්න නැතුව රාජසේක වැටුප් පැඩි ගැනීමක් ගැන නන්දඩෝමින් තිබෙනවා. ඉතින් ගිය ඡන්දෙදී තැපෑලෙන් උත්තර දුන්න මේ රටේ වැඩ කරන ජනතාව රනිල්ට මේ පාරත් තැපෑලෙන් මේ රටේ වැඩ කරන ජනතාව උත්තර දෙනවා. දන්න රනිල්ල කරපු හරිය ඇති අපි හිතනවා ඕනෑම පොඩි ලදරුවෙකුට තේරෙනවා රටක මුදල් වියදම් කිරීම පිළිබඳව ජනාධිපතිට අගමැතිට හෝ ඇමතිවරුන්ට ඕන ඕන විදිහට තීන්දුව ගන්න බෑ එය මාල් භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඒ මුදල් පිළිබඳව විශ්ලේෂණයක් කරමින් තමයි පිළිමතු තීන්දුව తీරන ගත යුතු වන්නේ ඉතින් රනිල් වික්‍රමසිංහට එහෙමනම් තිබුණානේ පසුගිය ඔය රනිල්ම ඔය රනිල්ට අමතකයි පසුගිය ජූලි 8 9 මේ රටේ රාජ්‍යසේක වැඩ වර්ජන කරද්දි වැටුප් වැඩි කරන්න ඉල්ලලා ඔහු මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනත් ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් වටේ තියාගෙන මාධ්‍ය තියාගෙන ඔහුගේ පැත්තෙන් ඔහු කියනවා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියනවා වැඩ බද්ද 118 සිට 120 දක්වා වැඩි කරන්න ඕන රුපියල් 10000කින් රාජ්‍යසේක වැටුප් වැඩි කරන්න කියලා එදා එහෙම අද මෙහෙම රනිල් ඔයාට අතීතයේ අමතකුණාට මේ රටේ වැඩ කරන ජනතාවට මේ රටේ ජනතාවට අතීතය අමතක නැහැ. ඔයා නිලධාරීන් ළඟ තියාගෙන නිලධාරීන්ව ගෙන් කරුණු විමසමින් තමයි දා වැටුප් වැඩි කිරීම ගැන කතා කළේ. ඒ නිසා එහෙම කතා කරපු රනිල් අද වෙනත් කතාවක් කියමින් තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ඔයාට මේ රටේ වැඩ කරන ජනතාවත් මේ රටේ සමස්ත ජනතාවත් පාඩමක් උගන්වලා තියෙන්නේ දැන් පෙරදුනා නම් පැත්තකට වෙලා ඉන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නිලධාරින්ගෙන් අහන්න ඕන කියන එක නෙමෙයි අපි කියන්නේ මුදල් අමාත්‍යංශයේ මහා භාණ්ඩාගාරයේ යදාල අංශ විසින් ඒ පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කරලා තමයි වැටුප් පැඩි කිරීම කරන්න ඕනකම තිබෙන්නේ ඒ තීන්දුව ගත යුතු වන්නේ දැන් අයවැය හදන්නේ මුදල් ලැබෙතිට ඕන විදිහට නෙවෙයිනේ මහා භාණ්ඩාගාරය සම්බන්ධ කරගන්නේ දැන් රනිල් වික්‍රමසිංහත් කියලා තියෙන ලබන අයවැයෙන් වැටුප් පැඩි කරනවා කියලා තමයි කැබිනට් තීරණයක් ගත්තගෙන හැබැයි ඊටාම පැහැදිලි එම තීරණය ගද්දි මුදල් අමාත්‍යංශයේ කිසිදු විමසීමක් කරලා නැහැ. ඒ සඳහා මුදල් වෙන් කරලා නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ලබන අයවැය ඉදිරිපත් කරද්දි මාලිමාවේ පළමු අයවැයෙන් මේ රටේ රාජසේක වැටුප් පැඩි කරන්න කටයුතු කරනවා. පළපුරුද්ද තියෙන අය කරපු හරිය ඇතිනේ. රට ණය කරලා රට බංකොලොත් කරලා රට ඇදවට්ටලා හතර රටින් මේ රට හතර ගාතේ දාලා වට්ටලා තියෙන්නේ පළපුරුදු අය. ඒ නිසා අපිට
රාජ්‍ය පාලනය ගැන බලත් පුරුදු නැතුව ඇති. හැබැයි අපිට මේ රටේ ජනතාව සමග දේශපාලනය කරලා රටේ ජනතාවගේ ප්‍රශ්න ගැටළු අඳුනමින් ඒ වගේම මේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව දැනුම අවබෝධය හැකියාව දක්ෂතාවය තියෙන ඉතාමත් හොඳ කණ්ඩායමක් තමයි ජාතික ජනබලය වට ඉන්නේ. උන් අදූෂිත කණ්ඩායමක්, මෙරට ජනතාවගේ බදු මුදල් හොරකම් නොකරපු කණ්ඩායමක්, ඉදිරියේදී හොරකම් නොකරන කණ්ඩායමක්, මෙරට බදු මුදල් ටික ඉතාමත් අරපරිස්සමින් සාංගික දේපල වගේ රැකගනිමින් ඉදිරියට කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒගොල්ලෝ කියන ඒවා දාලා නැති බලපුරුදු කට්ටිය නැවතපත් කරනවා. ඉතින් කුඩු කාර්යෝ, ඊළඟට ජාවරංකාරෝ, පස් ජාවරංකාරෝ, ගස් ජාවරංකාරෝ, වැලි ජාවරංකාරෝ, කප්පංකාරෝ මේ ජාතිය තමයි පත් කරන්න වෙන්නේ. ඔව්, ඇත්තටම අපි මේ රටේ ගුරු සටන් විතරක් නෙවෙයි වෘත්ති සටන් ඉතිහාසයේ අපි පැත්තෙන් අපි උපරිම දායකත්වයේ කැපවීම කරා. අපි කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව අපි හෙට දවසේ පාර්ලිමේන්තු නියෝජනය කරමින් කටයුතු කරන්නේ ඒ විදිහටම තමයි. අපි ලෑස්ති අපේ ඒ අත්දැකීමත් එකතු කරනවා. අධ්‍යාපන පද්ධතිය, අධ්‍යාපන ශේෂ පිළිබඳ තියෙන අත්දැකීමත් එකතු කරගෙන ඉදිරියේ මේ රාජ්‍ය පාලනය සඳහා අපේ හැකියාව, දක්ෂතාවය, දැනුම, අවබෝධය ලබා දෙන්න. අනිවාර්යයෙන්ම එදාටත් මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු නෙවෙයි සමස්ත රටේ ජනතාවත් එක්ක අපි අත්දැල් බැඳගෙන ඉන්නවා. කිසිම දවසක ඔවුන්ගෙන් දුරස් වෙන්න, ජනතාවට වඩා උඩින් ඉන්න පිරිසක් බවට අපිපත් වෙන්නේ නැහැ. මේ දේශපාලනට ආවේ කිසිදු පෞද්ගලික බලාපොරොත්තුකින් නෙවෙයි. එවැනි බලාපොරොත්තුවක් නැහැ. ජාතික ජනබල විසින් තීරණය කරાવી කවුද ඇමති යුතුවන්නේ, කවුද නියෝජ්‍ය ඇමති යුතුවන්නේ, දෙන ඕනෑම වගකීමක් හැකි උපරිමයෙන් ඉටු කරන්න බැඳිලා ඉන්නවා, කටයුතු කරනවා. ඒකට දෙන්න තියෙන්නේ අර උත්තරේම තමයි. ඒක ජාතික ජනබල විසින් තීරණය කරાવી.